හෙලෝ හෙලෝ, කොහමද ඔයාලට? අද ඔයාලට අරන් ආවා ඔයාලගේ ඉස්සකේ ස්වභාවික විදිහට ස්ට්‍රේට් කරගන්න ඔයාලට උදව් වෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් පැක් එකක්. ඕනෑම කෙනෙකුට හදාගන්න පුළුවන් හරිම සරල පැක් එකක් තමයි අද අරන් ආවේ. නමුත් මේකෙන් ප්‍රයෝජන ගොඩයි. එකක් තමයි කුණ්ඩි වවා ගන්නත් උදව් වෙනවා, කුණ්ඩේට අවශ්‍ය වෙන පෝෂණය ලබා ගන්නත් උදව් වෙනවා, වගේම ඔන්න ඔයාලගේ කුණ්ඩේට කිසිම හානියක් නැතුව කුණ්ඩේ ඔයාලගේ ස්ට්‍රේට් කරගන්න උදව් වෙනවා. මේ පැක් එක ඔයාලා සතියට දවස් දෙක ගන්න ඇප්ලයි කරොත් එහෙම ඔයාලගේ කර්ලි හැයක් තියෙනවා නම් කර්ලි හැයක වුණත් ස්ට්‍රේට් කරගන්න උදව් වෙයි. ඉතින් ගොඩක් මගින් ඉල්ලලා තිබුණා කුණ්ඩි ස්ට්‍රේට් කරගන්න උදව් වෙන සත්කාරයක් කියලා දෙන්න. මොකද ගොඩක් අයට ඉලෙක්ට්‍රික් මැෂින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් අයන් නැහැ කියලා. ඉතින් ඉලෙක්ට්‍රික් මැෂින් එකක් නැති වුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට නැචරල් විදිහට ඔයාලගේ හෙයිර් ස්ට්‍රේට්නින්ග් එක කරගන්න. තව දෙයක් කියන්න ඕනේ, මගේ වීඩියෝස් දිග වෙන්න පුළුවන්. නමුත් ඔයාලට මේවා කෙටියෙන් ගේන්න බැහැ. මොකද ස්වභාවික සත්කාර නිසා විස්තරාත්මක වීඩියෝස් ගේන්න ඕනේ. ඉතින් ඔයාලා අකමැති නම් ස්කිප් කරලා බලන්න පුළුවන්. අපි බලමු පළමුවෙන් අවශ්‍ය වෙන මොනවද කියලා. ඉන්ග්‍රීඩියන්ට්ස් පළමුවෙන්ම මේක ස්ටාර් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඔක්රා, එහෙම නැත්නම් බණ්ඩක්ක, එහෙමත් නැත්නම් අපිට ලෙඩි ෆින්ගර් කියලාත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔන්න බණ්ඩක්ක මේ විදිහට කරල් මං 7ක් 10ක් විතර වගේ වෙන්න අරගත්තා. ඔයාලගේ කුණ්ඩි ප්‍රමාණයට ඔයාලට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. කරල් 5කට අඩු කරගන්න එපා. කොට කුණ්ඩියක් තිබුණොත් කරල් 5ක් 6ක් විතර අරගන්න, නැත්නම් කරල් 10ක් විතර අරගන්න. කුණ්ඩි දිග නම් මගේ වගේ, එහෙම නැත්නම් ඝනකම නම් කරල් 10ක් විතර අරගන්න. අරගෙන ඒක පිරිසිදු කරගන්න. පිරිසිදු කරලා මේ විදිහට කෑලි වලට කුඩා කපා ගන්න. තව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් අවශ්‍ය. ඊට කලින් මම කියන්නම් මෙන්න මේ ඔක්රා වල තියෙන පෝෂණීය කොටස් මොනවද අපේ කුණ්ඩෙට කුණ්ඩ බවා ගන්න, කුණ්ඩ පෝෂණය ලබා ගන්න උදව් වෙන කියලා. බණ්ඩක් වල විටමින් A, විටමින් B, විටමින් C සහ විටමින් K යන විටමින් වර්ග. ඒ වගේම ඇමිනෝ ඇසිඩ්, ඇන්ටිඔක්සිඩන්ට්, තව මේක අඩංගුලා තියෙනවා පොටෑසියම්, ඒ වගේම කැල්සියම්, මේ වගේ ගොඩාක් පෝෂණීය තත්ත්වයන් අඩංගුලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හෙයා කන්ඩිෂන් එකක් හැටියටත් අපිට යූස් කරන්න පුළුවන්. මම ඒක වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. මේක ඔක්කොම ගේන්න බෑ දිග වැඩේ නිසා. දැන් ඔන්න කපාගත්ත බණ්ඩක්ක ටික මේ විදිහට වාජනයකට වතුර වාජනයකට එකතු කරගත්තා. වතුර ග්ලාස් දෙකක් විතර දාගෙන ඒකට එකතු කරගත්තා. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි හාල්. හාල් මිටක් අරගන්න. හාල් මිටක් මෙන්න මේ විදිහට අරගෙන මොනා හරි ඔයාලා ගාව තියෙන හාල් එකක් අරගෙන පිරිසිදු කරලා ඒකත් ඒකට මේ එකතු කරගන්න. මම මෙතන අරන් තියෙනවා රතු කැකුළු හාල්. ඔයාලා ගාව තියෙන හාල් එකක් ඔයාලට අරගන්න පුළුවන්. මිටක් අරගත්තාම ඇති. දැන් මේ විදිහට වතුරත් එකතු කරගෙන මේක ලිපේ තියලා අපි තැම්බෙන්න ඉඩ හරිමු. ඊළඟට මම මෙතනට අරගන්නවා කෝන් ස්ටච්. එහෙම නැත්නම් ඔයාලට අරගන්න පුළුවන් පාම් පිටි. එහෙම නැත්නම් කෝන් ෆ්ලා කියලා කියනවනේ. තේ හැඳි දෙකක් වෙන අරගත්තා මම. මොකද මම ටික වැඩිපුර හදාගන්න නිසා. ඔයාලට තේ හැඳක් හදා අරගන්න පුළුවන් කොණ්ඩේ එච්චර දිග කෙනෙක් නෙමෙයි නම්. කෝන් ස්ටච් මෙතනට අවශ්‍ය වෙන්නේ මේක ජෙල් එකක් වගේ වෙලා කොණ්ඩි ස්ට්‍රේටින් කරගන්න කෝන් ස්ටච් උදව් වෙනවා ඒ නිසා තමයි. ඉතින් එහෙම නැත්නම් ගොඩාක් එකතු කරගන්න එපා. මොකද කෝන් ස්ටච් වලින් එහෙම නැත්නම් පාම් පිටි වලින් සිකස්සල තියෙන මොයිස්චරයිසර් එක දෙතමනේ අඩු කරනවා ඒ නිසා ගොඩාක් එකතු කරගන්න එපා. ස්ට්‍රේට් කරගන්න ඕන නිසා අනිවාර්යයෙන් මෙතනට එකතු කරගන්නවා. දැන් අපි හාල් එකයි බණ්ඩක් එකයි මේ විදිහට ලිපේ තියලා නටවනවා. ඔයාලා දැකලා ඇති බණ්ඩක්ක වලින් විතරක් හදනවා. ඉතින් බණ්ඩක්ක වලින් විතරක් හදන්නත් පුළුවන්. නමුත් මම ඕනෑම දෙයක් අරන් එන්නේ ඒකෙන් හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන් විදිහට. ඉතින් මේකෙන් ඔයාලගේ හෙයා එක ස්ට්‍රේට් කරගන්න විතරක් නෙවෙයි, ඔයාලගේ හෙයා එකට පෝෂණයත් ලබා ගන්න, හෙයා එක වවා ගන්න, මේ හැම දෙයකටම උදව් වෙන විදිහට තමයි මම මෙතනට රයිස් එකතු කරගෙන 10 හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේක මේ විදිහට හදාගන්න. එතකොට ඔයාලගේ ඉසකෙස් වලට පෝෂණයත් වැඩි වෙනවා. හොඳයි. ඉතින් දැන් මෙතන පෝෂණීය සංගටකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන ඔන්න අපේ පෝෂණීය පැක් එක තම්බල හොඳට. ඊට පස්සේ මේක මේ විදිහට ටිකක් නිවෙන්න හැරලා විනාඩි 20ක් විතර නිවුණාට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳට බ්ලෙන්ඩ් කරගෙන ක්‍රීම් ගතියක් ආවම අපි මෙන්න මේ විදිහට මේක හොඳට ස්ට්‍රේන් කරගන්න ඕනේ. කෑලි හිටින් නැති වෙන්න. මොකද කෑලි හිටියොත් අපේ ඉසකෙස් කැඩෙන්න පුළුවන්. ඒ නිසා කෑලි හිටින් නැති වෙන්න අපි මේක මේ විදිහට ෆිල්ටර් කරගන්නවා. දැන් බණ්ඩක්ක වලින් අපේ ඉසකෙස් වල මොයිස්චරයිසර් එක වැඩි කරනවා. අපේ ඉසකෙස් වල ස්ට්‍රෙස් එක ලොක් කරනවා. එතකොට ඉසකෙස් ඩැමේජ් වෙලා තියෙනවා ඉන්නවා නම් බණ්ඩක්ක ගොඩාක් හොඳ දෙයක් තමයි. ඩැමේජ් ඉසකෙස් නැවත යථා තත්ත්වයට එහෙම නැත්නම් රිපයර් කරගන්න. ඒ නිසා ඔයාලට පුළුවන් බණ්ඩක්ක කරල් ටිකක් අරගෙන ඒකේ මේ වගේ ජෙල් එක අරගෙන ඔයාලගේ ඉසකෙස් වලට ආලේප කරන්න. ඔයකින් ඔයාලගේ ඩැමේජ් හැය එක රිපයර් කරගන්නත් උදව් වෙනවා. හෙයා ග්‍රෝත් එකටත් උදව් වෙනවා. දැන් අර මම මිශ්‍රණයක් හදාගත්තනේ කෝන් ස්ටච්, එහෙම නැත්නම් කෝන් ෆ්ලා, මේ දෙකේ ඕන එකක් එකතු කරගන්න පුළුවන්. කෝන් ෆ්ලා එක්කලා මේ තේ හැඳි දෙකක් දාලා වතුර දාලා අන්නේ මිශ්‍රණය දැන් මේකට එකතු කරගන්නවා. මේ පිරාගත්තු අපේ මිශ්‍රණයට එකතු කරන්නේ. දැන් මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන අපි ආයෙ මේක වාජනයකට දාලා මේක ආයෙ ලිපේ තියලා හීට් කරන්න ඕනේ. දැන් මේ පැක් එක ඔයාලගේ හෙයා එක ස්ට්‍රේට් කරගන්න විතරක් නෙමෙයි, ඔයාලගේ හෙයා ග්‍රෝත් එකටත් උදව් වෙනවා. මම ඒ විදිහට තමයි මේක අරන් ආවේ. ඉතින් ගොඩාක් අය ඉන්බොක්ස් මැසේජ් කරනවා අපේ පිටුවට හෙයා ග්‍රෝත් එකක් එහෙම නැත්නම් කුණ්ඩි වවා ගන්න උදව් වෙන දේවල් කියන්න කියලා. මගේ පිටුවේ ගොඩාක් තියෙනවා කුණ්ඩි වවා ගන්න, එහෙම නැත්නම් YouTube channel එකෙත් තියෙනවා. ඉතින් ඔයාලට ඒව බලලා හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන්. මට විශේෂයෙන් තනි තනියෙන් මැසේජ් කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම වීඩියෝ එකක් මගින් ඔක්කොම විස්තර ගේනවා. ඉතින් ඔයාලා ඒවයින් ප්‍රයෝජන අරගන්න.
මේ මිශ්‍රණය ලිපේ තියලා තද ගින්දර නැතුව අඩු ගින්දරේ තියලා පොඩ්ඩක් මේ වගේ විදිහට මික්ස් කරන්න ඔයාලට පේනවා. ටික වෙලාවක් යනකොට මේකේ පොඩි ඝනකම් ගතියක් එනවා. අපේ පැක් එකේ ඝනකම් ගතියක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති නිකන් වැක්කිරෙන ස්වභාවයක් එනවා. ජීර් ගතිය නැති වෙලා. ඒ කියන්නේ thickness එක වැඩි වෙලා තියෙනවා. එන්නේ වෙනකොට ඔයාලට ලිප ඕෆ් කරලා බා ගන්න පුළුවන්. ඔයාලා වීඩියෝ එක හොඳට බලන්න. බලලා ඊට පස්සේ ඒ විදිහට හදාගන්න. නැත්නම් ඇවිල්ලා හරි ගියේ නැහැ කියලා කියන්න එපා. වීඩියෝ එක හරියට බලන්න. ඒ වගේම විස්තර හරියට අහන්න. දැන් ලිප ඕෆ් කරගෙන අපිට පුළුවන් වෙන වාචනයකට මේක එකතු කරගන්න. තව එක දෙයක් මේකට එකතු කරගන්න තියෙනවා. දැන් ඔයාලා මේක බණ්ඩක් වලින් විතරක් හදාගත්තනම් ඔයාලට මෙන්න මේ වගේ කොළ පාටට එනවා. ස්ලයිමි ගතියක්. එහෙම නැත්නම් ජෙල් කන්සිස්ටන්සි එකක් එක්කලා එනවා. දැන් මේකේ පෝෂණය වැඩි කරගන්න මෙතන රයිස් මිටක් එකතු කරගත්තු නිසා වයිට් කලර් එකට ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න. ඊළඟට මම මෙතනට මේ සැඳි දෙකක් එන දැම්මගේ මේ තේ හැඳන් නෙමෙයි ඔයාලට පේනවා ඇති සුදු පාට ප්ලාස්ටික්. මේ සැඳක් තියෙන්නේ. මේ සැඳක් එන්න මම මෙතනට පොල්තල් එකතු කරගත්තා. මේ සැඳක් හෝ දෙකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මගේ ප්‍රමාණය වැඩි නිසා මම පොඩ්ඩක් වැඩිපුර එකමාරක් විතර වගේ වෙන එකතු කරගත්තා. දැන් මේක හොඳින් මික්ස් කරගන්න. දැන් මේක නිවිලානේ තියෙන්නේ. නිවෙන්න හැරලා ඊට පස්සේ මේක අපිට ඔළුවේ ආලේප කරගන්න පුළුවන්. ඔයාලා බණ්ඩක ජෙල් එක පමණක් ආලේප කරන නම් බණ්ඩක ටික අර වගේම කපලා ඉල්වර්ස් වතුර ටිකක් දාලා ඒක තැම්බෙන්න හැරලා පොඩ්ඩක් නිවුනහම බ්ලෙන්ඩ් කරලා ඒ ජෙල් එක වෙන් කරගන්න. නමුත් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල අරගන්න මේ විදිහට රයිස් මිටක් දාලා මම හදපු විදිහටම හදාගන්න. මොකද මම මේවා කරලා හොඳ ප්‍රතිඵල අරගත්ත විදිහ තමයි ඔයාලට අරන් එන්නේ. ඉතින් මේක මම තුන් සැරයක් කළා. එකක් බණ්ඩක ජෙල් එක පමණක් කළා. ඒකෙන් ඒකට වැඩිය මෙන්න මේ රයිස් එකතු කරගෙන මේ විදිහට හදාගත්ත සත්කාරයෙන් ප්‍රතිඵල ආවා. ඒ නිසා ඔයාලට ඒක අරන් ආවා. ඉතින් ඔයාලට පහසු ක්‍රමයක් ඔයාලට අනුගමනය කරන්න පුළුවන්. ලිප කරගන්නේ මෙහෙමයි. ඔයාලා හරියම කුඩා කොටස් අරගන්න ඕනේ. ගොඩක් ලොකු කොටස් ඉක්මනට කරන්න කියලා අරගන්න එපා. එතකොට ඔයාලගේ හිසකෙස් වලට හොඳට වැදින්නේ නැහැ. ස්කැල්ප් එකටත් වැදින්නේ එක්කලම හොඳට හිසකෙස් පොඩ පොඩ අරගෙන හොඳට මෙන්න මේ විදිහට කොණ්ඩේ අදිමින් ඔයාලට පේන ඇති ඇඟිලි තුඩු වලින් කොණ්ඩේ සිහින් කරමින් මම මේක ආලේප කරගන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති සැලුන්ස් වල හෙයිර් ස්ට්‍රේටනින් ක්‍රීම් ආලේප කරන හැටි. අන්න ඒ විදිහට තමයි මේකත් ආලේප කරන්නේ. කොණ්ඩේ යට අතට අදිමින් ඇඟිලි තුඩු වලින් කොණ්ඩේ හරියට සිහින් කරන්න ඕනේ. ගොඩක් මිටක් අරගෙන ඒක ආලේප කරුවට වැඩක් නැහැ. කොට හිසකෙස් වල සම්පූර්ණයෙන් ආලේප වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩා කුඩා කොටස් අරගෙන ආලේප කරලා හොඳට මෙන්න මේ විදිහට ඔයාලට තේරෙනවා නිකන් කොණ්ඩේ හයි වෙලා වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට හිසකෙස් හොඳට හිස ඔළුව වටේ උතා ගන්න. පේනවනේ ඔයාලට මම උතා ගත්ත හැටි. ඒ විදිහට උතා ගන්න. එහෙම නැතුව කොණ්ඩේ බැඳගත්තොත් එහෙම කර්ලි ගතියක් එන්න පුළුවන්. මේ විදිහට වෙලාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් පැයක් විතර තියෙන්න හැරෙන්න. ඕනනම් කව කර ගන්න පුළුවන්. නැත්තම් ওই විදිහට වේලින්න හැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ පැයක් පැයකමාරක් විතර තියෙන්න හැරලා ඔයාලට පුළුවන් සෝදලි ඉවත් කරගන්න. ෂැම්පු කරලා හරි නැතුව හරි සෝදලි ඉවත් කරගන්න. ඔයාලා ෂැම්පු කරනවා නම් ෂැම්පු තේ හැඳි කාලක් විතර වගේ වෙන්න අරගෙන ඒකට වතුර වැඩිපුර එකතු කරගෙන ෂැම්පු කරන්නේ නැත්තම් මේ පැක් එකකින් අපි කොණ්ඩෙට ලබාගත් පෝෂණය ඉවත් වෙන්න ඉඩ තියෙනවා. කොණ්ඩේ වේලෙන්න කිසිම ඔයාලා ඉලෙක්ට්‍රික් මැෂින් එකක් පාවිච්චි කරන්න එපා. නැචරල් විදිහට කොණ්ඩේ වේලෙන්න හරින්නේ නැත්තම් ඔයාලට මම ගෙනාපු සත්කාරයේ හරි ප්‍රතිඵල බලා ගන්න බැරි යනවානේ. ඒ නිසා ඔයාලා හරි ප්‍රතිඵල බලා ගන්න ඔයාලා මං ගිනේ වැත්ත දුවද කියලා බලා ගන්න පුළුවන්. මේක නැචරල් විදිහට වේලෙන්න හරින්නේ. කිසිම ස්ට්‍රේට්නින් මැෂින් එකක්වත් ඩ්‍රයර් මැෂින් එකක්වත් පාවිච්චි කරන්න නැතුව නැචරල් විදිහට වේලුණාට පස්සේ ඔයාලා බලන්න ඔයාලේ කොණ්ඩේට කොහොමද ඇවිල්ලා තියෙන වෙනස කියලා. මේ විදිහට සාමාන්‍ය විදිහට කොණ්ඩේ වේලුණාට පස්සේ ඔයාලට පේනවා ස්ට්‍රේට් වෙලා ෂයින් එකක් එක්කලා හරිම ලස්සන ග්ලොසි ගතියක් එක්ක කඩා හැලෙන ස්ට්‍රේට් හෙයා එකක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට ස්වභාවික සත්කාරයෙන් හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන්. සතියට දවස් දෙකක් මේ කාලිප කරගන්නේ හොඳටම ඇති.